අලිබාබා සහ හොරු 40. එකමත් එක කාලෙක පැරිසියේ ජීවත් වුණා පලස් වෙලෙන්දෙක්. ඔහුට හිටියා පුතුන් දෙදෙනෙක්. එක්කෙනෙක් කසින්, අනිත් කෙනා අලිබාබා. තාත්තගේ මරණයෙන් පස්සේ ලෝභ කසීම් මෝඩ අලිබාබාව රවට්ටලා තාත්තගේ ව්‍යාපාරය අයිති කරගත්තා. කසීම් පෝසත් කාන්තාවක් විවාහ කරගත්තා. අලිබාබාට ඔහුගේ බිරිඳත් දරුවනුත් රැක බලා ගන්න තිබුණා. ඒ නිසා ඔහු දර කපලා විකුණුවා ගෙදරට පානුයි බටරුයි ගන්න. එක දවසක් අලිබාබා කැලේ දර එකතු කරන්න ගියා. එක පාරටම ඔහුට ඇහුණා අශ්වයන් රංචුවක් කලබලෙන් දුවනහඬ. ඔහු එක පාරටම බයවෙලා දුවලා ගිහින් ගහක් පිටිපස්සේ හැංගුණා. එතනට ආවා මිනිසුන් 40ක් අශ්වයන්ගේ පිට උඩ. උන්ගේ පිට උඩ මලු ගොඩකුත් තිබුණා. ඔවුන් නැවිත් නැවතුනේ කන්දක තියෙන ගලක් ළඟ. දෙයියනේ, මේගොල්ලෝ හැමෝම ළඟ කඩුයි කිනිසෙයි තියෙනවා. මෙයාලා නම් හොරු කල්ලියක්ද කොහෙද? මෙයාලා මොකද මේ කැලේ කරන්නේ? කලුගල ඉස්සරහට එක හොරෙක් ආවා. ඔහු පෙනුනේ කණ්ඩායමේ නායකයා වගේ. දොර ඇරේවා! අලිබාබාට ඇස් අදහගන්න බැරි වුණා. ඒ කලුගල ගුහාවකට ඇතුල් වෙන දොරක්. ඒ හොරු රැළ ඇවිදගෙන ගුහාව ඇතුළට ගියා. ඒ එකම ගුහාවේ දොර වැහුණා. ගොඩක් බය වුණු අලිබාබාට ඉන්න තැනින් හෙළවෙන්නවත් බැරි වුණා. ටික වෙලාවකට පස්සේ ගුහාවේ දොර ඇරුණා. හොරු ටික එළියට ආවේ හිස් අතින්. ඔවුන් මලු ටික ගුහාවේ දාලා ඇවිත් වගේ. හොරු ටික නැවත අශ්වයන්ගේ පිට උඩ නැගලා කැලේ නොපෙනී ගියා. මෙතන වෙන්නේ ඇති එයාලා නිදානේ හංගලා තියෙන්නේ. අලිබාබාට ගුහාව ඇතුළට නොගිහින් ඉන්න බැරි වුණා. ඔහු ගල් දොර ළඟ හිටගෙන මෙහෙම කිව්වා. "දොර ඇරේවා!" කලින් වගේම දොර ඇරුණා. අලිබාබා ගුහාව ඇතුළට ගියා. "ඔහෝ!" එතන රත්තරන් ගොඩාක් පිරීලා තිබුණා. එතකොට රිදී, වටිනා බඳුන්, දියමන්ති, රූබි වගේම තව ගොඩක් දේවල්. අලිබාබා මේ වගේ දෙයක් කවදාවත් දැකලා තිබුණේ නැහැ. හා! අලිබාබාට ඇස් අදහගන්න බැරි වුණා. ඒත් ඇත්තට මේ හැම දෙම බිම ගොඩ ගහලා තිබුණා. "මම මේ කාසි ටිකක් ගන්නවා. හොරුන්ට ඒක තේරෙන එකක් නැහැ." අලිබාබා මල්ලකට කාසි ටිකක් පුරවගෙන කෙලින්ම ගෙදර ගියා. "මේ බලන්න මම ගෙනාපු දේ." බිරිඳ ඉස්සරහ අලිබාබා රං කාසි ටික මල්ලෙන් එළියට හැලුවා. ඔහුගේ බිරිඳ පුදුමයට පත් වුණා මෙච්චර ගොඩක් රං කාසි දැකලා. "ඔයා මේ කාසි හොරකම් කරාද?" "ඒක හුඟක් දිග කතාවක්. මම කිසිම දෙයක් හොරකම් කළේ නැහැ. මේවා කලින්ම හොරකම් වෙච්ච ඒවා." "මුලින්ම මම මේක ගණන් කරලා ඉන්නම්." "එපා, අපිට මෙච්චර කාසි ගොඩක් ගණන් කරන්න බෑ. ඔයා මගේ සහෝදරයාගේ ගෙදරට ගිහින් තරාදි අරගෙන එන්න." අලිබාබාගේ බිරිඳ ඉක්මනින්ම දුවලා ගියා මස්සිනාගේ ගෙදරට. "මේ මට තරාදිය දෙනවද එක රැයකට? මං ඔයාට හෙට උදේම ගෙනල්ලා දෙන්නම්." "ඔයා මොනවද මේකෙන් කිරන්නේ?" "විශේෂයක් නෑ මේ දාන්නේ කිරන්න." කසීම්ගේ බිරිඳ හරිම කපටි ගැහණු කෙනෙක්. ඇය හිතුවා අලිබාබාට මෙච්චර කිරන්න දාන්නේ නෑ නේද කියලා. ඉතින් ඇය ගම් ටිකක් තරාදියේ අලවලා අලිබාබාගේ බිරිඳට දුන්නා. අලිබාබාගේ බිරිඳ රන්කාසිවල බර මැන්නා. ඇයට හරිම සතුටු හිතුණා රන්කාසි ප්‍රමාණය ගැන. "අපි පෝසත් වෙන්නයි යන්නේ. අපිට දැන් ඕන හැම දෙයක්ම ගන්න පුළුවන්." "ඉක්මනට නෙවෙයි. නැත්තම් හැමෝම අපිව සැක කරයි. මේ රහස ගැන කිසි කෙනෙකුට දැනගන්න දෙන්න බෑ." අලිබාබාගේ බිරිඳ ඒ කොන්දේසියට එකඟ වුණා. ඒත් දෙවනි දවසේ කසීම්ගේ බිරිඳ තරාදියෙන් දැනගත්තා මෙයාලගේ රහස ගැන. ඇය ඉක්මනටම කසීම්ට කිව්වා සහෝදරයාගේ ධනවත් වීම ගැන. "අලිබාබා ළඟ රංකාසි තියෙනවා. එයාට කොහෙන්ද රංකාසි? මම ඒක හොයාගන්නම්කෝ." කසීම්ගේ ඉරිසියාව ගොඩක් වැඩි වුණා. ඒ නිසා ඔහුට නිින්ද ගියෙත් නැහැ. ඉතින් ඔහු ඉක්මනින්ම අලිබාබාගේ ගෙදරට ගියා. "අලේ, මගේ සහෝදරයා කොහොමද? මං මෙහෙට ආවේ ඔබට අවශ්‍ය මොනවද කියලා බලන්න. අනේ ලැජ්ජා වෙන්න එපා. ඔබට ඕන දෙයක් ඉල්ලන්න. ඔබේ අයියා ඕන වෙලාවක ඉන්නවා ඔබත් එක්ක, හොඳේ?"
අනේ අයියේ මට හරි සතුටේ ඔයා මං ගැන හිතනවට. ඒත් මට මේ වෙලාවේ තියෙන ධනය හොඳටම ඇති වෙන මුකුත් ඕනේ නැහැ. ධනය? මට කියන්න ඒ ගැන. මේ අහිංසක අලිබාබාට රහස හංගගෙන ඉන්න බැරි වුණා. ඉතින් ඔහු හොරු ගැනයි ගුහාව ගැනයි කසීම්ට කිව්වා. ඒක නම් නියමයි. මම හෙටම හෙට යනවා. ඊට පස්සේ ඔයාගේ සල්ලි ඔක්කොම මගේ වගකීමක්. මම හොඳට ඒව බලා ගන්නම්. මොකද්ද ගුහාවේ දොර ඇරෙන රහස් වචනය? දොර ඇරේවා. දොර ඇරේවා. දොර ඇරේවා. මට ඒක මතකයි. දොර ඇරේවා. ඊළඟ දවසේ උදෙන්ම කසීම් ගෙදරින් පිටත් වුණා රත්තරන්ගේ ඉන්න බූරුවෝ හතර දෙනෙකු සමග. මම පෝසතාගෙත් පෝසතා වෙන්න යන්නේ. ඔහු ගුහාව ළඟට ඇවිත් කිව්වා, දොර ඇරේවා. දොර ඇරුණා. ඔහු ඇතුල් වුණාට පස්සේ දොර වැහුණා. නියමයි. හිතාගන්නවත් බෑ. මේ තරම් රත්තරන්, මේ තරම් මැණික්, මම මේ හැමදේම මෙතනින් ගෙනියනවා. කසීම් රත්තරන් සහ මැණික් සේරම මළුවලට පුරවා ගත්තා. ඒත් ඔහු ආපහු දොර ළඟට ආවට පස්සේ ඔහු කල්පනා කළේ රහස් වචනය. මොකද්ද ඒ වචනේ? දොර ඉස්සේවා, ගුහාව ඇරේවා. දොර අරින්න, දොර අරින්න, කවුරු හරි මේක අරින්න. කලබල වුණු කසීම්ට රහස් වචනය අමතක වුණා. ඒ නිසා ඔහු ගුහාව ඇතුලේ හිර වුණා. ටික වෙලාවකට පස්සේ ඔහුට ඇහුණා අශ්වයින් එන හඬක්. හොරු 40 ආපහු ගුහාවට ආවා. දොර ඇරේවා. දොර ඇරෙනකොට එයාලා දැක්කා කසීම් ගුහාවේ දොර ළඟ ඉඳගෙන ඉන්නවා. එක වචනයක්වත් ප්‍රශ්න අහන්නේ නැතිව හොර නායකයා කසීම්ව මරලා ගුහාව ඇතුලේ දාලා ගියා. කසීම්ගේ බිරිඳ අලිබාබාගේ ගෙදරට ඇවිත් ඔහුගේ අතුරුදහන් වීම ගැන අලිබාබාට කිව්වා. ඔහු ගුහාවට යන්න ඇති. මම ගිහින් ඔහු හොයාගෙන එන්නම්. අලිබාබා ගුහාවට ගියා. එහිදී ඔහුට කසීම්ගේ සිරුර හම්බ වුණා. අනේ අනේ දෙවියනේ. ඔහු කසීම්ව බූරුවගේ පිට උඩ තියාගෙන ගෙදරට අරගෙන ගියා. කසීම්ගේ මෙහෙකාරිය මොර්ගියානාට මේ හැමදේම ආරංචි වුණා. අපි මොහුගේ මරණයේ ඇත්ත හැමෝගෙම හංගන්න ඕනේ. මං දොස්තර ගාවට ගිහින් මොහුට බෙහෙත් ටිකක් අරගෙන එන්න. අපිට පුළුවන් මොහු අසනීපෙන් හිටියා කියන්න. උදේට අපි හැමෝටම කියමු මොහුගේ මරණය ගැන. හැමෝම එකග වුණා ඇගේ කදිම සැලසුමට. දින කීපයක් ගත වුණත් කසීම්ගේ බිරිඳට ඔහුගේ මරණය දරා ගන්න බැරි වුණා. ඇය මිය ගියා. මෙහෙ සේවය කරන කිසිම කෙනෙක් නැහැ. අනේ මාව ඔයාලා ගෙදර වැඩට ගන්න. අලිබාබා දැනගෙන හිටියා ඇය දක්ෂ ළමයෙක් කියලා. ඒ වගේම ඉදිරියේදී ඇයගේ උදව් ඕන වෙන නිසා ඔහු මොර්ගියානාව ගෙදර නවත්තා ගත්තා. ඊළඟ දවසේ බොරු ගුහාවට ආවා. කොහෙද අර සිරුර? තව කවුරු හරි ඉන්නවා අපේ රහස ගැන දන්න කෙනෙක්. අපේ වස්තු අපිට නැති වෙන්න කලින් අපි ඒක එකතු කරගමු. අපිට හොයාගන්න වෙනවා අපි හතුරා කවුද කියලා. ගමට ගිහින් බලන්න හදිසියෙම මැරුණේ කවුද කියලා. හොරු ඔක්කොම ගමේ හැමතැනම ගියා ඒ මනුස්සයව හොයන්න. එක හොරෙක් දොස්තරගේ ගෙදරට ගියා. දොස්තර මහත්තයෝ, ඔබ දන්නවද මේ ළඟදි දවසක මැරුණ කෙනෙක්ව? ඕ, කසීම් මැරුණා. මම ඔහුගේ මෙහෙකාරිය විස්තර කරපු විදියට ලෙඩේට බෙහෙත් දුන්නා. ඒත් කියන්න කනගාටුයි, ඔහු මැරුණනේ. මට හරිම කනගාටුයි. ඔහුගේ ගෙදර කොහෙද? ඔහුගේ ගෙදර නම් කවුරුත් නෑ. ඒත් ඔහුගේ සහෝදරයා ජීවත් වෙන්නේ පාර කෙළවරේ ගෙදර. හොරා තේරුම් ගත්තා අලිබාබා තමයි ගුහාවේ තිබුණු සිරුර ගෙනිච්චේ කියලා. ඉතින් ඔහු රෑ වෙනකන් හිටියා ඒ ගෙදරට යන්න. ඒ පාරේ කවුරුත් හිටියේ නෑ. ඔහු ඒ දොරේ සලකුණක් දැම්මා. හෙට මගේ පිරිස එක්ක ඇවිත් මේ ගෙදර හැමෝම මරලා දානවා. ඊළඟ දවසේ උදේ මොර්ගියාන දැක්කා දොරේ සලකුණ. බුද්ධිමත් මොර්ගියාන තේරුම් ගත්තා ගෙදරට කරදරයක් වෙන්න යන්නේ කියලා. ඉතින් ඇය හැම ගෙදරකම දොරවල් ඒ විදියට සලකුණු කරනවා. මැදියම් රෑ හොරු ටික ගමට ආවා. ඒත් අවුල් සහගත වුණා. ඒ මොකද හැම ගේකම එකම සලකුණ තිබුණ නිසා. ඉතින් එයාලා ආපහු ගියා. හෙට උදේ මමම ගිහින් හොයාගන්නම්කෝ.
නායකයා විසින්ම තීරණය කළ ඔහුම මේ ගමන යන්න. ඔහු අනිත් අයට වඩා බුද්ධිමත් වුණත් ඔහු ගෙවල් සලකුණු නොකර ගියත් ඔහුටත් බැරි වුණා නිවස සොයා ගන්න. ඊට පස්සේ ඔහු බූරුවන් 40ක් සහ බැරල් 40ක් ගෙන්නුවා. ඔහු එක බැරල් එකක තෙල් පිරෙව්වා. ඉතිරි බැරල් ඔක්කොගෙම හොරු ටික සැඟෙව්වා. ඊට පස්සේ නායකයා තෙල් වෙළෙන්දෙක්සේ සැරසිලා අලි බබාගේ ගෙදරට ගියා. ඔබට කාවද මුණ ගැහෙන්න ඕනේ? මම තෙල් වෙළෙන්දෙක්. මම ආසියාවට ආවේ තෙල් විකුණන්න. ගොඩක් රෑවිලා තියෙන හින්දා මම රෑගත කරන්න තැනක් හොයනවා. ඒ ගමන නම් ටිකක් දුර ගමනක් නේද? එන්න ඇතුළට ඇවිත් විවේක ගන්න. මුලින්ම මට ඔබේ බැරල් පෙන්වන්න. ඕ මොකද බැරි ඔබට පුළුවන්. ලස්සන ගෑනු ළමෙක් ඇගේ ආරක්ෂාව ගැන හිතන්න ඕනනේ. වාසනාවට මොර්ගියානා විවෘත කළේ තෙල් පුරවපු බැරල් එක. ඇයට ඒක සනාත වුණා. නායකයට ඒක සහනයක් වුණා. මොර්ගියානා රසවත් රෑ කෑම පිළියෙල කරා. ඇය කෑම පිළිගැන්නුවා. ඒ වෙලාවේ ඇය දැක්කා වෙළෙන්දගේ ඇඟිල්ලේ මුද්දක් තියෙනවා. ඇය තේරුම් ගත්තා අලිබාබා ගෙනාපු නිදානේ මේ වගේ මුද්දක් තිබුණා නේද කියලා. ඇයට සැක හිතිලා බැරල් තියෙන තැනට ගිහින් බැරල් එකට තට්ටු කරා. අපිට එළියට එන්න පුළුවන්ද මාස්ටර්? මොර්ගියාන තේරුම් ගත්තා මේ උගුල ගැන. අනික හැම බැරල් එකකම ඉන්නේ හොරු කියලා ඇය තේරුම් ගත්තා. ඇය තෙල් තිබුණු බැරල් එක අරගෙන ගිහින් කල්දේරමකට දාලා රත් කරා. ඊට පස්සේ හොරු ඉන්න හැම බැරල් එකක් ඇතුළටම තෙල් දැම්මා. ඒ විදිහට ඇය හොරුන්ගෙන් ගැලවුණා. රාත්‍රියේ හොර නායකයා එළියට ඇවිත් අනිත් හොරුන්ට කතා කරලා බැරල් ඇරලා බැලුවා. ඔහු දුටුදෙන් හොඳටම බය වුණා. ඔහු ඔහුගේම උගුලට අහු වුණා. හොඳටම බය වුණු ඔහු එතනින් පැනලා ගියා. පහුවෙනිදා මොර්ගියාන වෙච්ච දේවල් අලිබාබාට කිව්වා. ඔබ මගේ ජීවිතේ බේරුවා. කොච්චර ස්තුති කරත් මදි ළමයෝ. අද ඉඳන් ඔයා මේ ගෙදර ඉන්න අපේම පවුල කෙනෙක්. වැඩකාරී නෙවෙයි. ස්තුතියි උතුමාණනි. එයාලා ඔක්කොම හරිම සතුටින් ජීවත් වුණා. ගුහාව ඇතුලේ තියෙන නිදානේ ගැන දන්න එකම කෙනා අලිබාබා විතරයි. දොර ඇරේවා.